ඩුබායේදී හසු පාතාල කල්ලි නායක මාකන්දුරේ මඩුස් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ඔහු බේරාගෙන ලංකාවෙන් පිටතට යාමට පවා උදව් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අභේවර්ධන සහ ඔහුගේ පුත් පසන්ද යාපා අභේවර්ධන බවට ප්‍රකාශයක් කිරීම නිසා නඩුමකට එළඹෙන බව අභේවර්ධන පවුලු වෙනුවෙන් නීතිඥ ලක්ෂිකා විතානගේ යන්ත්‍රවාස දෙකක් යොමු කර තිබෙනවා. ලක්ෂ්මන් යාපා හා පුතු පසන්ද මඩුස් සමග සමීප සම්බන්ධතා පවත්වූ බවට ජනමාධ්‍ය ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශයක් තුළින් සිය කීර්තියට වූ හානිය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ජය මහමහතාගෙන් රුපියල් මිලියන 900ක වන්දියක් අය කරන දැස එහිදී ඉල්ලා තිබෙනවා. 1907 හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ බලේ නැමැති රූපවාහිනී වැඩසටහනට සහභාගි වූ අමාත්‍ය නලින් බණ්ඩාර මහතා තම සේවාදායකයන්ගේ කීර්තියට හානි කර අසත්‍ය ප්‍රකාශ කිහිපයක් සිදු කර ඇති බව යන්ත්‍රවාසියේ දැක්වෙනවා. පාතාල කල්ලි නායක මාකන්දුරේ මදුෂ් නැමැත්තා නිර්මාණය කොට ඇත්තේ තම සේවාදායක ලක්ෂ්මණ යාපා අභේවර්ධන මන්ත්‍රීවරයා විසිනියයිද මදුෂ් නැමැත්තාට විදේශගතවීමට අවශ්‍ය විදේශ ගමන් පරිපත්‍රය සකස් කර දීම පවා ඔහු විසින් සිදු කර ඇති බවද එම ප්‍රකාශයේ දැක්වෙන බව යන්ත්‍රවාසියේ සඳහන් වෙනවා. මෙය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවත් ඒ තුළින් තම සේවාදායකයන් දෙදෙනාටත් ඔවුන්ගේ පවුල් සමාජිකයන්ටත් දැඩි චිත්ත පීඩාවක් මානසික ආතතියක් මෙන්ම ඔවුන්ගේ කීර්තියට බරපතල හානියක්ද සිදුවිය ඇතැයි එම යන්ත්‍රවාසි මගින් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ ගැන නැවත සොයා බැලීමේදී හිරු ටීවී බලේ වැඩසටහනේදී රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කිසිවෙකුගේ නමක් හෙළි නොකරන බවද අසන්නට ලැබේ. එහිදී ඒ ගැන පවසා තිබුණේ මේ ආකාරයටයි. මදුස්ගේ ඉතිහාසය බලනකොට මදුස් නිර්මාණය කරන්නේ කවුද කියන එකත් බලන්න ඕනේ. දකුණේ මාතර දිස්ත්‍රික්කේ මම නම් කියන්නේ නැහැ මෙහෙම. හිටුම ඇමතිවරයෙකු තමයි මදුස් නිර්මාණය කළේ. ඔහු ජාතික ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කළා. එතකොට ඔහු විදේශගත වෙන්න දැනට පාවිච්චි කරන පාස්පෝර්ට් එක ගන්න උදව් කළෙත් ඔහු හෝ ඔහුගේ පුත්‍රයා. එතකොට අපි දැක්කා ඔහු උත්සාහ කළා ඇමතිවරයාගේ පුතාගේ මංගල උත්සවයට එන්න. ඒ අවස්ථාවේ පොලිසිය රැකවල්ලා සිටියා. මේකේ වෙටල කොමාර මග ඇරුණා. කොමාර එහෙම තමයි ඇති දැඩි උනේ. මදුෂ් මහලොකු චරිතයක් නෙමෙයි. නමුත් දේශපාලන සහය නිසා තමයි ඔය ප්‍රබල තැනට ආවේ.